දැන් අපි දන්න කාරණයක් තමයි මේ ප්‍රාදේශීය සභාව මැතිවරණයෙන් පස්සේ මේ අය බල උන්මාදයට පත් වෙලා නායකත්වයේ පිළිවෙත තරගයක් ඇති වුණා. එහෙන් කෝටාවේ රාජපක්ෂ කල්ලියක් බිහි වුණා. එහෙන් බැසිල් රාජපක්ෂ කල්ලියක් බිහි වුණා. තාපැත්තකින් නාවල් රාජපක්ෂ කල්ලියක් බිහි වුණා. මේ අය අතර බල තරගයක් ඇති වුණා. කවුද ජනාධිපති අපේක්ෂක කියලා ප්‍රශ්නෙත් එක්ක සමහර ජ්‍යෙෂ්ඨ මැති අමාත්‍යවරු කුමාර වෙල්ගම වගේ අය, ඒ වගේම වසුදේව නානක්කාර වගේ අය බොහොම කලකිරීමෙන් කතා කරනවා. ඉතින් මේ අර්බුදය සමනයටපත් කරගන්න තමයි අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා දැන් අපිට ඉන්නේ මහින්ද රාජපක්ෂ තමයි නායකයා. පක්ෂේ බාර ගන්න කියලා හෝට්ටුව මහින්ද රාජපක්ෂ මහත්තයට බාර දීලා මේ අර්බුදය වහගන්න උත්සාහ කරන්නේ. ඒකත් පැහැදිලිව දන්නවා ඒ தත්ත්වය. රාජපක්ෂ මහත්තයට හෝට්ටුවේ නායකත්වයේ බාර දුන්නට 2020 දී පක්ෂේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න බැහැ. ඒ තමයි ඇත්ත. නායකත්වයේ ගන්න පුළුවන් වෙයි. මේ පක්ෂේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මහින්ද රාජපක්ෂ නොවන කෙනෙක්. ඒ නිසා අර්බුදය විසඳ ගන්න බෑ පක්ෂ නායකත්වයේදී. අනිත් එක පක්ෂ නායකත්වය දුන්නාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ඒ පක්ෂයට සමාජිකත්වය ගන්න අය, පක්ෂේ නායකත්වය ගන්න අය පක්ෂයෙන් නිරපණ්ඩිතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීකමනුත් නිරපණ්ඩිතයි.